Oxford College of Business. All we do, all we are, is business education. දැන් විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර මහ ඇමතිවරුන්ට සහ ඇතැම් දේශපාලඥයන්ට විශාල අසනීපයක් වැළඳලා තියෙනවා ජනවාරි 8 වෙනිදා පස්සේ. මේ ලෙඩේ මීට කලින් වැළඳලා තිබිච්ච අසනීපයක් නෙවෙයි 8න් පස්සේ හැදිච්ච අසනීපය. ඒ අසනීපය තමයි ආරක්ෂක හමුදා සාමාජිකයන්ට රණවිරුවන්ට අවමන් කරන එක, ගරහන එක, තර්ජනය කරන එක, ඔවුන් පිළිකුල් කටයුතු ලෙස හදා ගන්න. එක වෙලාවක කියන උතුරේ මහ ඇමති එහෙ කන් සුද්ධ කරන්න ගන්න ඕනේ උදා හමුදාවේ සාමාජිකයෝ. දැන් ඊයේ පෙරේද අපි දැක්කා නැගෙනහිර මහ ඇමතිවරයා නසීර් රහමත් කියන මහත්තයා ඔහුට ආරාධනා කරපු නැති උත්සවයකට බලෙන් කඩාවැටෙන බලන් කඩේට පැන්න ගුණාවලිය මොකද අර කරේ නාවුක හමුදාවේ සාම්ප්‍රදායික කඩුවලියේ ප්‍රධාන නිලධාරී ඇමරිකානු තානාපතිවරයා එක පැත්තක ඉඳද්ද අඩු ගානේ මොලේ කලඩක් තිබ්බනම් විදේශ රටක තානාපතිවරයෙක් ඉඳද්දි මේව ප්‍රශ්නේ කතා නොකර පස්සේ කතා කරන්න තිබ්බා ඔහුට රාජතාන්ත්‍රික පුද සත්කාරය දුරාවලියේ හිමිතැන දෙන්න ආරාධනා තියෙනවා ආරාධනාවක් නැතුව අනුන්ගේ උත්සවයකට අනුන්ගේ මංගල්‍යයකට බලෙන් ගියාට කෑම හම්බෙනවා පාසල් බෑග් බෙදන උත්සවයක් මේ පාසල් බෑග් බෙදන උත්සවයකට මාර්තුරේ බලෙන් කඩාපැනලා නාවුක හමුදාවේ ප්‍රධාන නිලධාරියට තර්ජනය කරනවා එළියට බැහැපන් ආදී වශයෙන් අවමන් කරනවා මම හිතන්නේ නාවුක හමුදා නිලධාරියා බොහොම උපේක්ෂාවෙන් මේක විඳගන්නවා හැබැයි මේ මහ ඇමතිවරයා දී තිබෙන ආදර්ශයේ ඉතාම පිළිකුල් කටයුතු පියවරක් අපි ඕනෑකම කියනවා රණවිරුවන්ට මෙහෙම ගරහන්න දෙන්න බෑ විද්‍යාග්‍රහණය සමරුව නැවැත්වුවේ රණවිරුවන්ට ගරහන්න ඕන කරන පරිසරය හදන්න රණවිරුවන් කෙරෙහි තිබෙන සමාජයේ අභිමානය හැඟීම නැති කරන්න ඒක දැන් මිනිස්සුන්න් කියන්නේ ස්වභාව ධර්මයේ ඒකට තමයි මේ උත්තර දුන්නේ 19 වෙනිදාම මේ විපත පටන් ගත්තේ විද්‍යාග්‍රහණය සමරුව නැති කළා රණවිරුවන් පිළිබඳ මතකය නැති කරන්න ගියා මහා ධම්මතුරාව අනේ ඒ ආණ්ඩුවටම කියන්න සිද්ධ වුණා රණවිරුවන් සහන සේවාවන් කඩිනමින් සපේනවා කියලා. ඒ නාලිකාවලම් පෙන්නවා හමුදාවේ අය, නාවුක හමුදාවේ අය. අනේ අර මහා දිය කඳත් එක්ක සටන් කරමින් ඒ මානුෂවාදී දෙවිනි මෙහෙයුම සිදු කරන ආකාරය. රණවිරුවන්ගේ අගේ මේ ගම්වතුරත් එක්ක නැවත මතක් කරලා දුන්නා. ඒක මතකයෙන් මකන්න ගියේ. සුභාදහම විසින් ඒක නැවත මතකයට අලුතෙන් එකතු කරලා දුන්නා. ඉතින් මේ අද රණවිරුවන්ගේ අභිමානයට ගරහන කාලයක්. නිකම් මේ තුට්ටු දෙකේ දේශපාලඥයන්ගෙන් රණවිරුවන්ට අවමන් විඳින්න මෙట్లా තියෙන කාලය මේ අපි ඉතා ඕනකම කියනවා කරුණාකරලා නැගිටින මහ ඇමතිවරයා ප්‍රසිද්ධිය සමාව ගන්න දැන් ඩිජිටල් ඇමතිතුමා ඩිජිටල් ගුණහරුපයකට අද ඇනලොග් ආකාරයෙන් සමාව ගන්නවා ඉතින් කමන්නේ ඇනලොග් විදියට හරි සමාව ගන්නවා ඒ විදියටවත් අඩු ගානේ නැගිනිහිර මහ ඇමතිවරයා ප්‍රසිද්ධිය සමාව ගන්න ඕන නැත්තම් මීට එරෙහිව ආණ්ඩුව පියවර ගන්නවද කියලා අපි බලාගෙන ඉන්නවා